තෙරුවන් සරණයි සියලුම දෙනාට. දිගු නිහඬියාවකට පසු නැවතත් ආමන්ත්‍රණය කරන්නම් ඔබ සැම සියලු දෙනාම. අද මම ගෙන එන්නේ වශී කාණ්ඩයේ වශී මන්ත්‍රය. මේක ගොඩක් අයට තනියම කරගත යුතු දෙයක්. තනියම කරන්න ඕනේ. ඒ කියන්නේ තව කෙනෙක් මතුල්ලා දෙන උදාහරණයක් විදිහට මම කියන්නම්. බුලත් කොලයක් මතුල්ලා කටේ තියාගෙන ගිහිල්ලා, කටේ තියාගෙන හපහප ගිහිල්ලා අවශ්‍ය ස්ත්‍රීට කතා කරන්න තියෙනවා නම්, ඒක තව කෙනෙක් මතුල්ලා දීපු දෙයක් කටේ තියාගෙන ගිහිල්ලා කතා කරන එක එච්චර සාර්ථක නැහැ. එහෙම නෙමෙයි, මේක තමන්ම කළ යුතුයි. තමන් අතින් තමන්ම කරලා තමන්ම ගිහිල්ලා කතා කළ යුතු වශී මන්ත්‍රයක්. ඉතින් මේක මේ වගේ ඉතා ලෙහෙසි ක්‍රම තියෙනවා. නමුත් මේ දේ අපිට පෙනුනට ලෙහෙසියි කියලා සුළුපටුකාරියක් නෙවෙයි. මොකද සිද්ධි කරගන්න ටිකක් මහන්සි දරන්න ඕනි. සිද්ධි කරගන්න නම් මේක වෙනමම ක්‍රමවේදයකට තමා සිද්ධි කරගන්නේ. ඉතින් ඒක සිද්ධි කරගන්නේ මේ මන්ත්‍රය ඉස්සලා කටපාඩම් කරගන්න ඕනි. තමන්ගේ අරමුණ කරා යන්න, තමන්ගේ ඒකායන ඉලක්කය කරා යන්න නම් තමන් ඒක සිද්ධි කරගන්න ඕනි, පාඩම් කරගන්න ඕනි. පාඩම් කරගත්තෙන් පස්සේ තමා සිද්ධිය වෙන්නේ. සිද්ධි ක්‍රමය පිළිබඳව කියනවා නම්, යම් ගුරුවරයෙක්ගේ හදවතින්ම ලබා දෙන මන්ත්‍රය පළවෙනි සිද්ධිය. ඉන් පස්සේ තමයි තමන්ගේ කැපවීම මත කරගන්න තියෙන සිද්ධිය. ඒ කියන්නේ තමන් නිවරදිව කටපාඩම් කරගෙන නිවරදිව උච්චාරණය කරනවා නම් ඊළඟ සිද්ධිය. ඊට පස්සේ ගුරුවරයා කියනවා නම් මේක 108 වරට සිද්ධි, 1008 වරට සිද්ධි, දසදහස් වාරයට සිද්ධි, ලක්ෂ වාරයට සිද්ධි කියලා යම් සංඛ්‍යාවක් දෙනවා නම් ඒ ක්‍රමය අනිවාර්යයෙන්ම ඒ කියන ගණනයට යා යුතුමයි. ඒක මේ අපි නිකරුණේ ඉන්න වෙලාවේ, වැඩ රාජකාරී කරන වෙලාවේ කියවීම නෙමෙයි ඒ සිද්ධිය. යම්කිසි මන්තරයක තියෙනවා නම් අපි හිතන්නකෝ ශ්‍රියාකාන්තාවගේ මන්තරයක්, නැත්නම් ශාරවස්සති මෑණියන්ගේ මන්තරයක්, මොකක් හරි මන්තරයක් ලබා දීලා මේක 108 වරට සිද්ධි කියලා ලබා දුන්නා නම් ඒක සිද්ධි කරගන්නේ නිකන් ඉඳලා කියලා නෙමෙයි. කටපාඩම් කරනවා සාමාන්‍ය විදිහට. අපි බුදුන් වැඳලා පන්සිල් අරගෙන ඉතාමත් සද්ධාවෙන් යුක්තව පිරිසිදු වෙලා මේ හැම දෙයක්ම කරන්න ඕනේ. ඊට පස්සේ දෙවියන්ට පහන තියනවා. තමන් අදහන තමන් පහන් පැලක් තියෙනවා නම් ඒ දෙවියන්ට තමන්ගේ කවුරු හරි වේවා, භද්‍රකාලි වෙන්න පුළුවන්, කඩවරප්පච්චි වෙන්න පුළුවන්, ගම්බරප්පච්චි වෙන්න පුළුවන්, දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ වෙන්න පුළුවන්, කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ වෙන්න පුළුවන්. ඔය කාට හරි පහන තියලා ඒ දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න ඕනේ. මම මේ මන්තරය කටපාඩම් කරන්න සූදානම් වෙන්නේ. කටපාඩම් කරන ක්‍රමවේදය අපි නිකරුණේ මන්ත්‍ර පොත අරගෙන කටපාඩම් කරන්න යන්න එපා. උදාහරණයක් කරගන්නවා නම් මන්ත්‍ර පොතක් අරගෙන කටපාඩම් කරනවා නම් මන්ත්‍ර පොතක් කරම් කියවන්න ගන්නවා නම් තමන් හරි ඇදුරෙක් වෙන්න අදිෂ්ඨානයක් තියෙනවා නම්, තමන් හරි වෙදමහත්තෙක් වෙන්න අදිෂ්ඨානයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඝන දෙවියන් වන්දනාමාන කරන්න, ඉන් පස්සේ සරස්වති මෑණිය වන්දනාමාන කරන්න, ඒ දෙදෙනාගේ ආශිර්වාදය අරගෙන තමයි ඉතිරි දෙවියන්ට පහන් පත්තු කළ යුතුවන්නේ. මොකද මන්ත්‍ර ශාස්ත්‍රයේදී කටපාඩම් හිටීම පැතිකඩේදී ඒ දේ අනිවාර්යෙන් සිද්ධ කරන්න ඕනි. මේ අපි අහලා තියෙනවා මෙහෙම කවියකුත්, මේ වගේ ස්ත්‍රෝත්‍රයකුත් නැත්තම් මෙහෙම කවියක්. ඝන දෙවියෝ නුවන දෙන්ට සරස්වති පහළවෙන්ට සියලු රෝග දුරු කරන්ට නිතර වඳිමි තුනුරුවන්ට. බලන්න ඒ කවිය කියන්නේ ඝන දෙවියෝ නුවන දෙන්න. ඝන දෙවියන් තමයි මුලින්ම වන්දනාමාන කරන්නේ. ඊට පස්සේ සරස්වතිය පහළ වෙන්න, සරසවි මෑණියන්ගේ ආශිර්වාදය පහළ වෙන්න. ඉන් පස්සේ තමයි අවශ්‍ය තැනට යන්න ඕනේ. ඉන් පස්සේ
ඒ ආශිර්වාදයක් එක්කම තමන්ට පුළුවන් ඒ දේවල් පාඩම් කරන්න. පාඩම් කරලා මේක ඉස්ට්‍රෝ මේ තමන්ගේ නිවැරදි උච්චාරණය හදා ගන්නවා. නිවැරදි උච්චාරණය හදා ගන්න කොටත් මේ වගේම දෙවියන් වන්දනාමාන කරලා තමන්ගේ පහන් පැල අභියසදී තමන්ට පුළුවන් මේ දේ ඒ මන්ත්‍ර මතුරුණ ආකාරයට ඒ උච්චාරණය නිවැරදි කරගන්න. එහිදී යම් වැරද්දක් ඇති වේද ඒ වැරදි වලට කමා කරගන්නට තමයි තමන් දෙවියන් වන්දනාමාන කරන තැන ඉඳලා කරන්න කියන්නේ. ඒ වැරද්දක් වුණා නම් ඒ වැරද්දට සමාව භජනය කරලා සමාව ඉල්ලලා මේ දේවල් පටන් ගන්න ඕනේ. ඒ පටන් ගත්තෙන් පස්සේ තමන්ට පුළුවන් හැකියාව ඇති වෙනවා ඒ නිවැරදි උච්චාරණය කරා යන්න. ඉන් පස්සේ මෙන්න මේ දෙන මන්ත්‍රයක් තමන් අනිවාර්යයෙන්ම ඔය කියන නීති රීති වලට අනුකූලව නීති රීති වලට අනුකූලව පාඩම් කරන්න. ඒ පාඩම් කරලා මෝහිනී පුද මම මීට ඉස්සල්ලා කියලා තියෙනවා මෝහිනී දිස්ත්‍රියේදී මම ඒ සම්බන්ධව කියලා තියෙනවා. ඉතින් ඒ පුද තියලා මේ මන්ත්‍රය අවශ්‍ය ප්‍රමාණයට මතුර ගන්න ඕනි. මේක 1008 වරට සිද්ධි. 1008 වරට සිද්ධි. එහෙනම් 1008 වාරය කඩ කරන්න එපා. එක දිගටම 1008 වාරයේ නිවැරදි උච්චාරණය ඇතුළුව නිවැරදි උච්චාරණය ඇතුව කරන්න ඕනි. එහෙම නැතුව කරන්න එපා. එහෙම කරනකොට එක දිගටම කරන්නත් ඕනි. මේක අද මම 108ක් කරලා හෙට ආයේ මම 108ක් කරන්නම් කියලා කඩන්න එපා. අනිවාර්යයෙන්ම මේක නිවැරදි උච්චාරණය ඇතුව 1008 පිරෙනතුරු මේකෙදි තමන්ට පුළුවන් තැඹිලි තෙල් ටිකක් හඳුන් ඔය වගේ දේවල් රන් තැඹිලි තෙල් ඔය ඒවා තියලා ජීවම් කරගන්නත් පුළුවන්. ඒවා ජීවම් කරගත්තාම තමන් වසී තෙල් වසී ගුරුකම් වලින්ම හදපු තෙල් වර්ග තියෙනවා නම් ඒවා තියලා මේකෙමුත් පුරව ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නමුත් එතනදී සිද්ධි වීම තමයි වැදගත් වෙන්නේ. ඒ හින්දා සිද්ධි කරගන්න අනිවාර්යයෙන්ම පුද පූජා තියලා පහන් ආලෝකය ලබා දීලා දුම් හඳුන් කූරුපත්තු කරලා දුම් අල්ලලා ඒ හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම සිද්ධ කරලා සිද්ධි කරගන්න. සිද්ධ කරගත්තයින් පස්සේ පුළුවන් අපිට සාමාන්‍ය ආකාරයට මල් යහන හදලා මොහිනී පුද තියලා හඳුන් මතුල්ලා අවශ්‍ය කෙනාට ඉහින්න පුළුවන්. හඳුන් ගලගාලා ගත්ත හඳුන් ටිකක් මතුල්ලා ඒ ටික මතුර ලෙවල් ලා හොඳට 108 වරයි ඒක ඊට පස්සේ අවශ්‍ය 108 වරක් මතුල්ලා ඒ අවශ්‍ය කෙනාට ඉහින්න පුළුවන්. එහෙම නැතිනම් බුලත් කොලයක් නෑ බුලත් කොලයක් ගන්න ඕනි. මේකට පුළුවන් නම් තමන් හදාගන්න මුරුංගා ගහේ නැගෙනහිර පැත්තෙන් හදන්න වැලක්. මුරුංගා ගහට නැගෙනහිර පැත්තෙන් බුලත් වැලක් හදලා බුලත් වැල ගහට යවුවට පස්සේ ගහේ බුලත්තල අල්ලගෙන උඩට ආවට පස්සේ බුලත්තල පීදෙනවා. පීදෙන පළවෙනි බුලත් කොලේ කඩා ගන්න. කඩාගෙන මේකෙන් 108 වරක් මතුල්ලා කටේ තියාගෙන හපහප ගිහිල්ලා අවශේෂ්ටියට කතා කරන්න. ඒ කතා කරපුවාම අනිවාර්යයෙන්ම සැක නොහිතා කතා කරන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. සක්සස් වෙනවා ජීවිතේ. ලබා ගන්න පුළුවන් හොඳ අත්දැකීමක් ලබන්න පුළුවන්. ඉතින් මේ මන්තර ලබා දෙන්නේ ඒවා කරන්න අත්‍යවශ්‍ය කාරණාවලින් මිසක් නැත්තම් වශී ගුරුකම් කියන්නේ නොකරුණු පාපයන්. සමහරු ඉන්නවා වශී ගුරුකම් ගත්තාම අත්හදා බලන් එක එක අයට කරනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. Tamanda අත්‍යවශ්‍යම මොහොතක පාවිච්චි කරන්න තමයි මම මේ ලබා දෙන්නේ. එහෙම නැතුව අනිත් අය වගේ වරු තුනෙන් ගෙන්නන්න දවස් හතෙන් ගෙන්නන්න නෙමෙයි. එහෙම තමන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරගන්න යම් ඉෂ්ටයක් ළඟට ගන්න නෙමෙයි. එහෙමනම් මේ දේ කරන්න අවශ්‍යතාවයක් මත මන්ත්‍රේ තමයි මම thumbnail එකේ දාන්න බලන්න බලලා ලියා ගන්න ලියලා කටපාඩම් කරගෙන ওই කියපු ආකාරයට සිද්ධි කරගෙන වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඕන් නමෝ අඳුන් කුමාර සඳුන් කුමාර පුෂ්ප කුමාර වට කුමාර තොට කුමාර සිද්ධාර්ථ ශ්‍රී කුමාර දේවතාවුන් වහන්සේ
පුෂ්පසී අහසට සලිත කර සපුමල් බිසවුන්ඩ සිද්ධත්ත ශ්‍රී කුමාර දේවතාවාට දිෂ්ටිවැටුණු ආනුභාවයෙන් අදත් මේ ස්ත්‍රීමා කෙරේ නැමී එන්ඩ සිද්ධත්ත කුමාර දේවතාවන් වහන්සේගෙන් වරමි. ඕක තම මන්තරේ. ඕක අනිවාර්යෙන්ම මම මේ කියපු ආකාරයට ලියාගෙන ඉවරලා ඒක සංසන්දනය කරලා බලන්න අකුරු අඩුපාඩු තියෙනවද කියලා. ලියලා තියෙන එකේ අකුරු අඩුපාඩු තියෙනවා. නමුත් කියපු එකේ ආකාරයට ඒක හදාගන්න. ඒ හදාගෙන මේක අවශ්‍ය ආකාරයට පාවිච්චි කරගන්න. තමන් දැනගන්න ඕනේ තමන් යා යුතු මඟ දැනගෙන මේ දේවල් පාවිච්චි කරන්න. එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.